ආරම්භවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඉශාලිනීගේ දේහය අද පෙරවරුවේ ගොඩගනි දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගෙන යන්නට නියෝග ඉදිරි වසර 4 තුල ලක්ෂ 50කට පමණ පානීය ජලය දෙන්න අගමැති සූදානම් ඕනිනම් පක්ෂය මාරු කරනවා ප්‍රතිපත්ති හේමමයි රාජිත කියයි දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන 50 කෙටුම්පතට එරෙහි පෙට්සම් විභාගය ඊයේ දින අවසන් වුණා එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඊයේ නිවේදනය කළේ රජයේ විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන 50 කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනට පැවැත්තුණා. ඒ ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනී වික්‍රමසිංහ සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරු මඩුලේ ඉදිරියේ රජයේ විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන 50 කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාගය අද දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා. පෙත්සම් කැඳවූ අවස්ථාවේදී යෝජිත 50 කෙටුම් පතට අදාළව සිදු කිරීමට යෝජිත සංශෝධන අන්තර්ගත ලේඛනයක් නීතිපතිවරයා විනුන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජ්‍ය නීතිඥ නිර්මලන් විග්නේශ්වරන් මහතා විසින් අධිකරණ ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ රජ්‍ය නීතිඥවරයා යෝජිත 50 කෙටුම් පත සම්මත වීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බවට පෙත් සම්කාර පාර්ශ්වය විසින් මතු කරන චෝදනාව ප්‍රතික්ෂේප කළා. මෙම 50 කෙටුම් පත තුළින් එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීමක් සිදු නොවන අතර බදු ගෙවීම් පැහැර හරිමින් සිටින විශාල පිරිසක් බදු ජාලයට හසු කර ගැනීම සඳහා මේ ඉදිරිපත් කොට ඇතැයිද පෙන්වා දුන්නා. මෙම 50 කෙටුම් පත තුළින් 50 ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රිය වීමක් සිදුවන බව පෙත්සම් කාර පාර්ශ්වය විසින් චෝදනා කර තිබුණත් එයද පිළිගත නොහැකි බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජ්‍ය නීතිඥවරයා දේශීය ආදායම් පනත ඇතුළු 52කට පමණක් මෙම 50 කෙටුම් පත තුළින් බලපෑම් එල්ල කරන බව සඳහන් කළා. ඒ අනුව අදාළ පනතේ අන්තර්ගත වගන්ති සියල්ල අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුව පෙත්සම් පිළිබඳ ලිඛිත ලේඛන ලබන සඳුදා එනම් අගෝස්තු මාස 2 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව අදාළ 50 කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව සිය රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා. 50 කෙටුම් පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබුණා. ඉශාලිනීගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතයි. දේහය ගොඩගෙන නැවත මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන්නේ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා. රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී මියකි ඉශාලිනීගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතයි. දේහ පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ විමර්ශන නිලධාරීන් ඊයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළා. ඒ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මිය ඉදිරියේදී ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පෙරාදිනිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසයි. දේහ මිහිදන් කර ඇති ඩයගම පොදු සුසාන භූමියටද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පසුගියදාපත් කෙරුණා. මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සමාජිකයෙකු ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම වසර 3ක කාලයක් සඳහා බලපැවැත්වෙනවා. මෙම වසරේ සැප්තැම්බර් මාස 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී අවසන් කරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා. වයස අවුරුදු 18 සහ 34 පිරිසටද එන්නත ලබා දීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බවයි ලලිත වීරතුංග මහතා පවසන්නේ. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊ දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අභිවෘත කෙරුණේ ජනාධිපති උපදේශක ලලිත් වේරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට ගොඩනැගිල්ලේ බිම්මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබා දීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාව වී තිබෙනවා. සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් තෝරා ගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ඍජුවම හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමේ අවස්ථාව මෙහිදී මාධ්‍යවේදීන්ට සැලසෙනවා.
අද දින සමාරම්භක අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කළේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතායි. එෙහිදී එන්නත් කරන ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා අදහස් පළ කළා. එමෙන්ම මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ලලිත් වීරතුංග මහතා අවධාරණය කළේ එළමෙන සැප්තැම්බර් මාස 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරණය සිදු කර අවසන් කරන බවයි. එමෙන්ම වයස අවුරුදු 18ත් 30ත් අතර පිරිසට එන්නත් කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එයද ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කේන්ද්‍රී රත්නායක මහතාද මෙහිදී අදහස් පළ කළා. එළමෙන සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ජලය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වසර 20යි 25 වන විට 80%ක් දක්වා පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ විවෘත කරමින් එතුමා මේ කරුණ ප්‍රකාශ කළා. ජනතාවට වග වෙන රජයක වගකීම තමයි පිරිසිදු පානීය ජලයත් ජනතාවට ලබා දෙන්න. අපේ රජයේ ඉලක්කය ඉදිරි සිව්වසල තුල පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ලබා දෙන්න කියලා මම විශ්වාස කරන්නේ. ඒ සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය අරමුදල් යොදවා ජල ව්‍යාපෘති රැසක්ම මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක වෙනවා. ජලය පිරිසිදු කරලා නල මගින් ලබා දෙන්න රජය විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ජලය අර පරිස්සමෙන් පරිහරණය කරන්නත් ජනතාව වග බලා ගන්න ඕන. 40%කට ආසන්න වෙලා තිබුණු මුළු රටේම නල ජල ආවරණය 20යි 25 වසර වන විට 80%ක් දක්වා ගෙන යෑම අපේ ඉලක්කයයි. මේ අතර දිවයිනපුර ජනතාවට පානීය ජල ලබා දීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහා වහා පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා යෝග කළා. ජල සම්පදන අමාත්‍යාංශයෙන් නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව මෞත්‍රලිංග ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද පෙරවරු වේ විවෘත කෙරුණා. දැඩි සත්කාර එකකෙන්දන් 13කින් සමන්විත මෙම විද්‍යායතනයේ ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 300කට ආසන්නයි. ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. තංගල්ල නගරසභාවේ නව සභාපති WP ආර්යදාස මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී දියුරුම් දුන්නා. කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගික සමග සංධානගත වන්නේ නැතයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරනවා. රටේ ගැටලු විසඳීමට සහාය වීම තම අරමුණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස් ප්‍රහාරයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නඩු රාශියක් තිබෙනවා. අධිකරණයේ විභාග වෙන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මාධ්‍ය තුල කතා කිරීම සුදුසු නැහැ. කොහොම අවසාන විග්‍රහය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය. ජනාධිපතිතුමාම හමු වුණා. මේ මොකක්ද මේ නඩු සම්බන්ධව රටේ පවතින තත්ත්වයන් රජයේ සහ අපි අතරේ ඇති කරගත් එකඟතාවයන් ඒ කටුවි තමයි අපි සාකච්ඡා කළේ. දේශීය ආයෝජකයේ ශක්තිමත් කරමින් අපි අපේ රටේ ස්වාධීනත්වයට බලපාන නොවන විදිහට විදේශ ආයෝජන ලබා ගැනීම කළ යුතු වෙනවා ඕනම ආණ්ඩුවක්. ආණ්ඩුව ඇතුලේ කලකිරීමක් නැහැ. සන්ධානගත වෙලා ඉන්නකොට හිත රිදවීම මේ වගේ දේවල් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගත්තාම මේ එකම මහගෙදර කට්ටියන මේ සියලු දරාම මේ රජයේ මේ වෙනකොට ජනතාවට ලොකු अभी मुनम हेतु निशावत एक साथ जाति के पक्ष तेक् हो हेमणत्ता अलुते हदलती अलुत्पक्षे नम मत कदने सामगी जन बल वेगी हो किसी भाई मुनम हेतु निशावत अभी धीरेदी संधान गतवेंड हो हेम हितान्य तभी ने කාන්තා හා ළමා අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි විරහිතව සහාය දීමට සමගි ජනබලවේගයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි වනිතා බලවේගයේ සමග පැවති හමුවකදී. සමගි ජනබලවේග රජයක් තුල දරු අයිතීන්, ළදරු අයිතීන්, කාන්තා අයිතීන් ආරක්ෂා කරන්නට අපි හැම දිශාවකින්ම ශක්තිමත්ව කටයුතු කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ රටේ දරුවන්ගේ, දැරියන්ගේ, කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ලොකු සාකච්ඡාවක් නිර්මාණය වෙලා තිබෙනවා. කාන්තා අයිතීන්, කාන්තා ආරක්ෂාව පරිහානියට ලක් වෙමින් තිබෙනවා මේ මෑත කාලේ. සමගි ජන බලවේගයේ අපි බොහොම පැහැදිලිව කියනවා කිසිම බලපෑමකින් තොරව ඉශාලනී ජූඩ් කුමාර් දැරියගේ
ඒ මරණය පිළිබඳව පිරිසිදු පරීක්ෂණයක් පවත්වලා ඒ වගකීම යුතු පුද්ගලයාට හෝ පුද්ගලින්ට රටේ නීතිය තුළ ලබා දිය හැකි උපරිම දඬුව ලබා දීමට අපි අපගේ සහයෝගයත් ලබා දෙනවා. අලුත් රැකවරණ රටාවක් අපේ දරු දැරියන්ට කාන්තාවන්ට ලබා දීම රටෙත් අප සියලු දෙනාගේත් රජයේත් යුතුයකම බවට මම මතක් කරන්නට කැමතියි. කාන්තාවන්ගේ අයිති ආරක්ෂා කරන අලුත් වැඩපිළිවෙලක් අලුත් නීතිමය ප්‍රතිපාදන වැඩසටහනක් සහ වෙනත් ක්‍රියාමාර්ගات ආරම්භ කරන්න එවන් ක්‍රියාමාර්ගයකට සමගි ජන බලවේගයේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දෙනවා. වත්මන් ආණ්ඩුව පෙරලීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිට මේ ආණ්ඩුව පෙරල ගන්නට ඕනේ තවම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. තවම තව දුරටත් අපේ මහ ජනතාවට මේ ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි කියලා තවත් ප්‍රතිශතය වැඩි වුණාම තමයි අපි තීන්දු කරන්නේ. දැන් තමයි ඔන්න වෙලාව කියලා. ඉතින් බලය අරගන්න නම් දැන් පුළුවන් නේ අපිට. දැන් ඔබතුමා මහනෝ ඇයි ගන්නේ නැත්තේ බලය කියලා. දැන් ඊට පස්සේ ආනවා බලය ගන්න හදනවා කියලා. ඉතින් බලය ගන්නවා නම් අපි දන්නවනේ බලය ගන්න හැටි. අපි බලය නොගත්ත මිනිස්සු නෙවෙයි. ශ්‍රී ලංකාවේ හදන එක ආරම්භ කරේ ඔබතුමාගේ කාලේ. ඔබතුමාට සතුට වෙන්න පුළුවන් නේද? දැන් මේ රජය හරි මේ ඔබතුමාගේ වැඩ පිළිවෙන්නේ මේ අපොයෝ උදින් මේ උපැන්න සාධික ප්‍රශ්න නැත්තම් කොච්චර සතුටේද? ඔයා කැමතිද ඔයාගේ දරුවාට තව අල්ලපු ගෙදර මිනිහා ඇවිල්ලා නම දාගත්තා? දැන් ඔබතුමාගේ ওই කතාව කියන්නේ කොහොමද? අපිට ආරංචියක් නැහැ. මාධ්‍ය වේදීන් වශයෙන් තමුන්නාසලගේ නිර්වචනය ඔය කියන්නේ. තමුන්නාසලාට හොයාගන්න බෑ මාධ්‍ය වේදියායි කියන්නේ එක්කෙනෙක් රිපෝටර් කියන්නේ එක්කෙනෙක්. රිපෝටර් කෙනෙක් වෙන්න එපා. මාධ්‍ය වේදියෙක් විතර ඇසිරෙන්න. මේක සේලයි පිළිබඳ ප්‍රශ්නයක් නේ. ඖෂධ ලංකාවේ හදන්න පටන් ගත්තේ මම. අපි කියන එක හරි ගිහින් කියනවා. ඔව්. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය කොයි තරම් මිනි ඡන්ද අරගෙන පටහැනිව කටයුතු කරලා තියෙනවද? පැහැදිලිවම. බුදුමත් පක්ෂ මාරුලනේ. ඔය ඉතින් පක්ෂ මාරුලනේ මොකටද? පක්ෂ මේ රටේ තියෙනවද ඉතාමත් උත්තරීතර පක්ෂයක්? හෙටත් ඕන නම් මම මාරු කරනවා. පක්ෂ නෙවෙයි වැදගත් මං මේ සහෝදරයා. වැදගත් ප්‍රතිපත්තිය මතක තියාගන්න. මම ප්‍රතිපත්ති මාරු කරලා නැහැ. අපි දෙබිඩි පිළිවත් අනුවත් කරන්න ඔබතුමා පුළුවන් නම් කියලා ආණ්ඩුවෙන් අහන්න. ආණ්ඩුව අනුගමනය කරන දෙබිඩි පිළිවත් මොනවද කියලා ඉවරලා අපි කෙලින්ම දෙන්න ඕන උත්තරය කෙලින්ම කියනවා. අපි අයුක්තියට අසාධාරණයට හොරකමට වංචාවට දූෂණයට විරුද්ධව අපි කෙලින් පෙනී හිටනවා. බදුර්දීන උනත් එකයි, රාජපක්ෂ කෙනෙක් උනත් එකයි, රණතුංග කෙනෙක් උනත් එකයි, කවුරුනත් අපට එකයි. හරිද? ඉතින් ඒ නිසා මේ රටේ කිසිදු දේශපාලඥයෙකුටවත් ප්‍රභූවරයෙකුටවත් මේ එහෙම අනියම් විදියට බලපෑම් කරන්න ළමා මෙහෙකාර සේවයේ කරවන්න එහෙම නැත්තම් ඝාතන කරන්න කාටවත් අයිතියක් නැහැ. සිරගතව සිටින රංජන් රාමනායක මහතාට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් ඊයේ දින ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ඉදිරිපත් කළා. ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාට මෙම ලිපිය බහර දුන් බවයි කලාකරුවන් සඳහන් කළේ. සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට පොදු සමාව ලබා දෙන්න සිල්ලමින් කලාකරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාර දුන්නා. එම ලිපිය බාර දීමෙන් අනතුරුව කලාකරුවන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඉතින් අපි හිතනවා ජනාධිපතිතුමා ඉතාමත් කාරුණික මේක විමසා බලා අපේ කලාකරුවට නිදහස ලබා දී ජනාධිපති සමාව ලබා දී කියලා. මොකද රංජන් රාමනායක මේලාවේ එලිසින් හරි වැදගත් අපේ කලා ලෝකෙට. ඔහුට ආදරික නාදනීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුෙන් ඉන්නවා පාට පක්ෂ ભેදකින් තොරව ඔහු නිදහස් වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුෙන් තමයි අද ආවේ. අපි බලමු ඉදිරියේදී රංජන් රාමනායකන්ට කෙසේද මේ තීන්දුව ලැබෙන්නේ කියලා. කිලෝ 510ක් වර ඩොලර් මිලියන 100කට එහා වටිනාකමක් ඇතැයි මැනික් සංස්ථාවේ සභාපතිවරයා පැවසූ කතාව අද ඔහුම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. දුරකථනයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසුවේ ගලේ උස දිග පළල පමණක් තමන්ට කිව හැකි බවයි. මැනික් ගලේ සිහිනය ගැන සභාපති එදා කී සහ අද කියන කතාව. No than 100 billions කියලා තමයි වැලියු කරේ. සාල මැනික්ගේ වටිනාකමක් තියෙනවා කියන සාතික නිකුත් කරා. විශාල වටිනාකමක් තියෙන දුරකථනයෙන් අප මේ පිළිබඳ විමසූ විට සභාපතිවරයා පැවසුවේ මැනිගලේ වටිනාකම තමන්ට නිර්ණය කළ නොහැකි බවයි. මැනිකා කර්ණාබර අධිකාරියට දෙන්න පුළුවන්කම තියෙන්නේ ගලකට රිපෝට් එකක් දිග පළල උස වේට් එක ජාතිය වෙරයිටි එක ගහ මේක හම්බෙච්ච ප්‍රදේශයේ දෙන්නත් බෑ. මොකද්ද ගලේ වර්ගය, මොකද්ද හාඩ්නස් එක, ඒව දෙන්න පුළුවන්. ගලේ නම සියල්ල දෙන්න පුළුවන්, කලර් එකක් දෙන්න පුළුවන්, ඔක්කොම දුන්නා. රිපෝට් එකක් දෙන්න පුළුවන් ඒ තුට. එහෙම නැත්නම් අපින් ඒගොල්ලෝ රික්වෙස්ට් එකක් කරලා ගලේ වැලියු එකක් දෙන්න කියලා වැලියු එක දෙන්න අපිට අපේ නීතිය කොහොමද ප්‍රතිපාදනය නැහැ. අපි ඒව දීලා නැහැ, දෙන්නෙත් නැහැ. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් මේ ගලේ අයිති කට්ටියට උපින් පතල් ලයිසන් එක දීපු පතලකින් හම්බෙච්ච ගලක් ලංකාවේ ඕනම තැනක වැලියු කරන වැලියුස් ලයිසන් වැලියුස් ලගින් වැලියු කරගන්න පුළුවන්.
විදෙස් දුරකථන අංක ඔස්සේ විවිධ තර්ජන එල්ලෙමින් තිබෙන බව ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. මේ අතර කොතලාවල පනත සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම, වැටුප් විෂමතා හෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ අනුව ඔන්ලයින් ගුරු වර්ජණයට අදට දින 18ක් ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගෙන යාමේදී විවිධ බලපෑම් එල්ලවන බවයි. එවැනි තර්ජන හමුවේ නොසැලී තම ගැටළු වලට විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩ විරෝධතාවයේ නිරත වන බවයි මහතා වැඩි දුරටත් සඳහන් කළේ. දැන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග දිගින් දිගටම ඉදිරියට යද්දී වෘත්තීය ක්‍රියාමාර්ග වලට නායකත්වය දෙන අපට විවිධ මඩ අවලාද බොරු ප්‍රචාර යවමින් ගුරුවරු සහ විදුහල්පතිවරු මානසික බිඳවට්ටන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා අපි තාමත් ඕනෑකම යුතුව අවධාරණය කරනවා මෙවැනි මඩ අවලාද බොරු ප්‍රචාර වලින් මේ සටන නතර කරන්න උත්සාහ කරනවා නම් ඒක ඊතලුවක් පමණයි. විශේෂයෙන්ම දැන් විදේශ රටවල සිට පවා විවිධාකාරයේ දුරකථන ඇමතුම් ලබා දෙමින් අපිට විවිධ තර්ජන පවා සිදු කරමින් තිබෙනවා. නමුත් එවැනි තර්ජන ගර්ජන වලින් මේ සටන අපසු හරවන්න බෑ. මේ අතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊයේ දින සිය අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වුණා. එමෙන්ම කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මේවන විට කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අද ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු කණ්ඩායමත් මධ්‍යම කාර්ය සභාව සාකච්ඡා කරලා දැනට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශ අපි දෙන්න කියලා තියෙනවා ලබන අඟහරුවාද වෙනකොට. ඒකට ඒ කමිටු නිර්දේශ තුල තමයි අපි තීරණයක් ගන්නෙ. දැන් මේ තිබෙන ගැටලුවට කොයි ආකාරයේද අපි අපේ විසඳුම දෙන්න කියන්නේ. මේ අතර අධ්‍යාපනීය මිලිටරීකරණයට එරෙහිව ජනතා ව්‍යාපාරය ජාතික ජනබල වේගයේ නියෝජිතයින් හමු වුණා. මිලිටරි විශ්වවිද්‍යාලයක උගන්වන්නේ රාජ්‍යයට පිටතින් හෝ ඇතුළතින් පැමිණෙන උවදුරු වලින් රාජ්‍ය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකට තමයි මිලිටරි අධ්‍යාපනය තියෙන්නේ. සිවිල් අධ්‍යාපනය තුළ තියෙන ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීම රාජ්‍යයක් තුළ වළක්වන්නේ කියන එක. එතකොට අර මේ වගේ අධ්‍යාපනයක් ලැබලා රාජ්‍ය සේවයේ උසස් තැනකට එන කෙනෙක් දන්නේ දඬුවම් දීලා ප්‍රශ්න විසඳන්නේ. මිලිටරි කාර්යයන් කියලා කියන්නේ යම්කිසි සමාජයේ තියෙන සුවිශේෂ කාර්යයන්. ඒක යම්කිසි වෙනම ආකාරයේ රාමුවක් සහිත වෙනම වැඩ කිරීමේ රටාවක්. ඉතින් ඒක සාමාන්‍ය පොදු ජන සමාජයට ගැලපෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ රටට අවශ්‍ය අර නිදහස් චින්තකයා, පර්යේෂකයා, විචාරකයා බිහි කිරීමේ වැඩ පිළිවෙල. ඉතින් මේ මිලිටරි අධ්‍යාපනය ඇතුළත සිවිල් සමාජය ගෙනීම කියලා කියන්නේ මං හිතන්නේ අපි නොකළ යුතු දෙයක්. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය එළඹෙන අගෝස්තු 6 වෙනිදා පැවැත්වෙනවා. අගෝස්තු 3 අඟහරුවාදා පස්වරු දෙකට එම කෙටුම් පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ලබා දී තිබෙනවා. එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. බෙරහඬ බෙරතාල අපේ සංස්කෘතිය ලස්සන කරනවා. උඩරට පහතරට ඇතුළු නැටුම් සම්ප්‍රදායන් එක්ක බෙරේට ඇත්තේ සදාකාලික බැඳීමක්. අපේ බෙරහඬ නිහඬ වේවිද? මේ අත්තනගල්ල අලවල බෙරගම්මානයේ නිෂ්පාදකීන් මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සියත අප ගම්පහ වාර්තාකරු තබන සටහනක්. අත්තනගල්ල අලවල බෙරගම්මානය මෙරට බෙර නිෂ්පාදනය කරන තවත් සුන්දර එක් ගම්මානයක්. අලවල බෙරගම්මානයේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය වන්නේ දේශීය බෙර නිෂ්පාදනයයි. දේශීය බෙර කර්මාන්තය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එවැනි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ දේශීය බෙර කර්මාන්තය මේ වන විට පරිහානියට පත්වෙමින් තිබෙන බව අලවල බෙර නිෂ්පාදකීන් පවසනවා. මේක මේ නැතිව යන්නේ ශ්‍රී ලාංකීය අභිමානයත් එක්ක තියෙන මේ උරුමය. ඉන්න පරම්පරාවෙන් මේක මේ තුරන් වෙලා ගියාම නැවත මේක ගොඩනගා ගන්න බෑ. මොකද මේක කොහෙවත් මේ පෙළ පොතක සඳහන් වෙන ශිල්පයක් නෙමෙයි. නටනවා බෙර ගහනවා බොහොම ලස්සනට පෙවුනට මේකේ බොහොම අඳුරු පැතිකඩක් තමයි පසුබිමින් තියෙන්නේ.
ദേശീയ അനന്യതാവി വിധാപാമിൻ ഹില കലാകേത പോഷണീ കിരീമട ബഹോ സാംസ്കൃതിക അംഗ്യൻ സന്ധ സംഗീതേ സപീമട ദേശീയ സംഗീത ബാണ്ഡ നതുവ ബേ അപേ രാട്ടേ പിരഹര മംഗല്യ അലങ്കാരവത് കരമിൻ ഇദിരിപത് കിരണ ഉഡരട പഹത രട സബരഗുമേന സാംസ്കൃതിക അംഗ്യൻ സന്ധ ബലി തോവിൽ ശാന്തി കർമ്മ സഹ വിവാഹ മംഗല ഉത്സവതുള ബഹോ അവസ്ഥാവൻ വലദി ദേശീയ സംഗീത ബാണ്ഡ അനിവാര്യയ സംഗീത ബാണ്ഡ നിഷ്പാദന ക്രീമ സന്ധ അവശ്യ അമുദ്രോഭി സ്വാഗനീമ പവതിന കൊറോണ വസംഗതയ ഹമുവേ മിമ ബെര അളവികര ഗനീമട നൊഹക് വി മത്നിസ അദവന വിട ബെര കർമാന്തയട ദടി പഹരക് എല്ലവീ തിബനവ ബെര നിഷ്പാദന സന്ധ അവശ്യവന സത്വ ഹം സ്വാഗനീമത് ഏവ പ്രവാഹണീ ക്രീമട ബലപത്ര നൊമതി വീമ ബെര നിഷ്പാദകിൻ മുഹണപാ ഇതി പ്രധാനതമ ഗട്ടലുവൈ දැන් දවල්ට තියෙන නීති රෙගුලාසි වැඩි වෙනවා උංගක් අමාරුයි අපිට ඉල්ලන වර්ගයේ කඳන් වර්ග වලින් බාණ්ඩ හදලා දෙන්න අපිට අමාරුයි මොකද ඒ වර්ගයේ කඳන් නැහැ රජයේ නීතියත් එක්කලා ගන්න අමාරුයි අපිට ඒකට නීති ප්‍රතිපාදන දීලත් නැහැ ප්‍රවාහණයටවත් ඌවම කනගාටුයි කියන්නේ දැන් ඉන හැදෙන પરම්පරාවේ මේකට සම්බන්ධ වෙන කට්ටිය බොහෝම අඩුයි ඉතින් ඒක ලොකු මේ බලපෑමක් වෙනවා අනාගතයට මේ කර්මාන්ත බෙරනිෂ් පාදනයේට හරකුගේ සහ එළුවන්ගේ හම් අනිවාර්ය බවත් යම් හේකින් ගවඝාතනයේ නතර වූහොත් බෙරනිෂ් පාදන සඳහා අවශ්‍ය හරක් හම් නොමැති වීමෙන් බෙරනිෂ් පාදන නතර කර දැමීමට සිදුවන බවත් බෙරනිෂ් පාදකින් පවසනවා මේවට පාවිච්චි කරන්නේ හරක් හම් එළු හම් දෙක තමයි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම වැඩිම ඕන වෙන්නේ හරක් හම හරක් මරණ එක තහනම් කරන්න යනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ එහෙම වුණොත් මෙම කර්මාන්ත ශාලාව වසා දමන්න තමයි වෙන්නේ එහෙමනම් ඉතින් අපිට මේක විකල්පයක් හොයලා දෙන්න ඕනේ රජයේ මැදිහත් වීමකින් හරි සර ගණනාවක් මුළුල්ලේ බෙර නිෂ්පාදනයෙන් තම ජීවනෝපාය මාර්ගයේ සවිකරගත් බෙර නිෂ්පාදකින් රැකගැනීමේ දේශීය බෙර කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට රජයේ අවධානය යොමු වේවා යන්න සියත අපේ ප්‍රාර්ථනයයි එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා යලිත් හමිමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.